අද මං ඔයාලට ප්‍රධාන අමුද්‍රව්‍ය තුනක් පාවිච්චි කරලා ලේසියෙන් හදාගන්න පුළුවන් ඩෝනට් රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. ඉතින් තේ බොන වෙලාවට පොඩ්ඩන්ට ලේසියෙන්ම මේක හදලා දෙන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම බලමු අපිට මේකට මොනවද ඕන වෙන්නේ කියලා. ඉස්සෙල්ලම මම මදරස්නේ කිරි අරන් තියනවා මෙතන. ඒ කිරි එකට ඊස්ට් ටික දාලා හොඳට මිශ්‍ර කරලා පැත්තකින් තියාගන්නවා. හොඳට මතක තියාගන්න කිරි එක ගොඩාක් රස්නෙට තියෙන්න හොඳ නෑ, මදරස්නෙන් තමයි තියෙන්න ඕනේ. ඊට පස්සේ මම පාම් පිටි ග්‍රෑම් 250ක් අරන් තියනවා. මේ පාම් පිටි එකට ලුණු ටික දාලා හොඳට මිශ්‍ර කරගන්නවා. දැන් මේ පිටි මිශ්‍රණයට මම කිරි පොඩ පොඩ දාලා මේක හොඳට උකුවට ටිකක් දියාරු බැටර් එකක් එන විදිහට තමයි මේ පිටි ටික මිශ්‍ර කරගන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේක පිටි මෝලියක් වගේ නෙමෙයි, දියාරුත් නැහැ. ඔයාලට පේනවා ඇති පදම මේ විදිහට හැන්දෙන් මිශ්‍ර කරනකොට ඔයාලට පේනවා ඇති මේ විදිහට ඇදි ඇදි එනවා. ඉතින් මම මෙතන කිරි කෝප්පයක් අරන් තියනවා. ඔයාලා ගන්න පිටිවල ප්‍රමාණය අනුව ඔගොල්ලෝ තව චුට්ටක් කිරි අවශ්‍ය නම් වැඩි කරගන්න. ඉතින් මේ විදිහට කිරි ටික ටිකෙන් ටික දාලා මේ විදිහට හොඳට පිටි ටික මිශ්‍ර කරලා මම මේක වහලා පැත්තකින් තියාගන්නවා. ටිකක් රස්නේ තියෙන තැනක පැය දෙකක් විතර මම මේක පිපෙන්න අරිනවා. පැය දෙකක් ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ පිටි මිශ්‍රණය හොඳට පිපිලා තියෙනවා. ඉතින් දැන් මම මේක බැදගන්න යන්නේ. මම ඉස්සෙල්ලම මේ විදිහට තෙල් ටික රත් වුණාට පස්සේ මේ වගේ හැඳි දෙකක් තෙල් එකට චුට්ටක් දාගෙන ඒකින් මේ විදිහට පිටි චුට්ට අරගෙන මේක මේ විදිහට බෝල හැඩයට බැදගන්නවා. ඉතින් ඔයාලට මේකට පයිපින් බෑග් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔක්කොමලට මේ විදිහට හැඳින් හදාගන්න ලේසි නිසා මම මේ විදිහට හැඳි දෙකෙන් අරන් දාගන්නවා. ඉතින් මේ විදිහට ලස්සන්ට රන්වන් පාටට එනකම් මේ ටික අපි බෙදලා අරගන්න ඕනේ. දැන් මම මේ ඩෝනට් එකට ග්ලේස් එකක් හදනවා. දැන් මේ අයිසින් සීනි වලට මම වතුර මේස හැඳි දෙකක් දාලා මේ විදිහට මිශ්‍ර කරගන්නවා. ඒකටම මම ආමන්ඩ් එසන්ස් බිඳුවකුත් එකතු කරගන්නවා. ඉතින් ඔගොල්ලෝ කැමති නම් මේක එකතු කරන්න, මෙහෙම එසන්ස් ටිකක් එකතු කරාම හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ මම දැන් මේ එකතු කරන්නේ රතු පාට ෆුඩ් කලරින්. ඉතින් මේ වගේ බින්දුවක් මම එකතු කරගන්නවා, එතකොට ලස්සන රෝස පාටක් එනවා. ඉතින් මේ විදිහට මේ වගේ කලරිනුත් දාලා මම මේක මේ විදිහට හොඳට කැටි හිටින් නැති වෙන විදිහට හොඳට මිශ්‍ර කරගන්නවා. මිශ්‍ර කරගෙන මේ විදිහට ඩෝනට්ස් ටික ඒකේ ඩිප් කරලා මේ විදිහට තියාගන්නවා. ඉතින් උඩින් ඔගොල්ලෝ කැමති විදිහට කැමති දෙයක් දාලා සරස ගන්න පුළුවන්. ඉතින් පොඩි අය හරි ආස වෙයි. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඉතින් මේ වගේ තවත් රසම රස රෙසිපි එකක් අරගෙන මම හෙටත් එන්නම්. ගිහින් එන්නම්. බොහොම ස්තුතියි ඔයාලට.